रणिल विक्रम सिंघे बीगम आसने तमें पोहर फैक्ट्री तिब्बी एकदा समस्या असू देखे अपे यूरिया मेट्रिक टन फणसदा मदद बागन अपे रटे वेडी केला पाकिस्तान टा यूरिया भी कॉपी असू देखे पोहर गबड़ा वत्ती पोहर फैक्ट्री तिब्बा पिटे रणिल विक्रम सिंघे आसने रणिल विक्रम सिंघे पोहर फैक्ट्री विनाश करो यदा अपने वेडी पोहर हेदुआ हदब पोहर भी पाकिस्तान टा तिक्का अदर पोहर हटे अटैक खदरने ने गोवी जनता वट देवत्त वेड करने जनता वट देवत्त हिमिकन वट ने पोहर प्रश्न को तेरा बलपान वद आर्थिक हदपोय निवे आर्थिक वट्टपोय रणिल विक्रम सिंघला अपने हिगुरान कांतले सीन फैक्ट्री तिबुना एव विकुला वहला दापोय अपने तुल्लिया मत्ते कड़ पूकड़ रेदिकम्बल तिबुना एव विकुला वहला दापोय एगल तमाय रणिल विक्रम सिंघला एनिसा मे आर्थिक हदपोय निवे मैं आर्थिक खाबा सीने कर पाए डेंकी न मुकद अत्तदा बेली मल्टे अंड होंदने ओ अत्तदा बेली मल्टे अंड ने एगोल्लो एगोलंग मनोता अत्तदा बलन दी मैं आर्थिक वट्ट पाए लोके कोहे वत आर्थिक वट्ट पके ना आर्थिक गुडार गने एडी सापी मेरा टे जनता वट आराधना करन रणिल विक्रम सिंह ला प्रचार का सलास मक कदनवा अत्तदा बलन निपा मी विलाम अपी ओगलंग टकियान ना गोलंड किया ना लोके कोहेवात रटक वट्टपुआया रटक गुड़ारने लोके हमतनम रटक गुड़ारगन तियन्ने वट्टपुए पराद करला अलुत कंडाय में बले आरगन इतना मलोके गोड़ने के लिए तियन्ने विधि है अन्ने नाने रट वट्टपु रट गोड़ने के लिए व्यापारे तमाई जाति का जनपल वेगे बले मारविंडों ने मितंट रानी ඊළඟ රනිල් වික්‍රමසිංහ සජබේ කට්ටිය කියන දෙන මෙහෙම කතාව 100.3 නේ මේ 100.3 වෙන්නේ කොහොමද හිතා ගන්නත් බෑ හිතා ගන්නත් බෑ නේද එනිසා ගණිතය අනුව බෑ දේශපාලන කියන ගණිතය නෙවෙයි ගණිතය අනුව නම් 69 ලක්ෂ ඡන්දගත්තු ගෝඨාභය තවත් ජනාධිපති වෙන්න ඕන ගණිතය අනුව ගණිතය අනුව නම් 3-2 පාර්ලිමේන්තු බලයක් තිබුණ මහින්ද රාජපක්ෂ තාමත් අගමැති වෙන්න ඕන දේශපාලන කියන ගණිතය නෙවෙයි ගණිතය නම් 69 ලක්ෂ ගෝඨර දුන්නා තාමත් ගෝඨර ජනාධිපති ගණිතය නම් 3-2 මහින්දට දුන්න අගමැති කරන්න කියලා නේද එහෙමනම් තාමත් මහින්ද අගමැති देशपालन के गणित वे देशपालन के समाज विद्या मम हंड दिखा मेतन इन्ना बहुतर प्रमाण दिदास दहन में मुकद करे मुकद करे मुकद दुन्ने काट दुन्ने वैडीपुर दुन्ने काट कट्टी सारा हिम्मत अमाई है भाई නේද ගණිතය අනුව නම් තාමත් එක තියෙන්න ඕන නිකන් අවුරුද්දට ලක්ෂ ගානේ හැලුණොත් අවුරුදු 5 යනකොට ලක්ෂ 5 යලෙන්නේ හැබැයි දේශපාලන කියන ගණිතය නෙවෙයි දේශපාලන කියන සමාජ විද්‍යාව මිනිස්සු කොහොමද නැගිටින්නේ මිනිස්සුගේ කොහොමද ප්‍රශ්න ඇති වෙන්නේ මිනිස්සුගේ ප්‍රශ්න දරාගන්නේ කොහොමද මිනිස්සුගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද සමාජ විද්‍යාව අද රට පුරා ජනතාවගේ හඬ මොකද්ද මේ අපේ රට විනාශ කරපු පාලක කණ්ඩායම් පළවා හරින්න ඕන කියන හඬ ද ගණිතය නෙවෙයි ඒක සමාජ විද්‍යාව මිනිසුන්ගේ සිතන මතන ආකාරය මොකද වෙලා තියෙන්නේ මිනිසුන්ගේ සිතන මතන ආකාරය වෙනස් වෙලා තිනවා එළබෙන ජනාධිපති වරුදි මහාචාන්දිදී ගණිත විද්‍යාව විතරක් නෙවෙයි සමාජ විද්‍යාවනු ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගය බව පැහැදිලි එනිසා මා කියන්න දෙදී एगल अपीट विरुद्ध एगल हदन देख एगल के सल यदाल रूपहाल पत्थर दंडाल मम ऐकी प्रचार के सलसम कदल तुन विविध पन्ने अबलाद गहन मुकदक रुना ओय किसी अवलाद पिलुतुरु देन्न අපි අපේ කාලය මිඩංගු කරන්නේ නැත
මොකටද? ඔය මහතුරු ඔක්කොම තේරුම් ගන්න ඕන. අවලාද ගහලා මඩ ගහලා ජාතික ජන බලවේගය දුර්වල කරන්න තිබුණු කාලය පැනලා ඉවරයි. මොකද කියන්නේ? තව පුළුවන්ද? පුළුවන්. ගණන් ගන්නෙත් නෑ. හරිද? පව් ඒගොල්ලෝ. හරිද? මන් දැක්කර නුවර පැත්තේ රැසීමක් තිබ්බා. කාන්තාවල. පළවෙනි කාන්තාව JVPNPP. ඊළඟ කාන්තාව JVPNPP. ඊළඟ නිමේධිකාව ඒත් JVPNPP. හරි මම අපේ සහෝදරන්ට කියලා දෙන ගණන් කරන්න කීපාරක් කිව්වද කියලා. බලමු. එනිසා අවලාද වලින් තවදුරටත් වටණ්ඩ බෑ සීමාව පැනලා ඉවරයි. එනිසා අපි තවදුරටත් අවලාද එවගෙන වැඩි කලබල වෙන්න එපා. තව මොන වර්ගයේ අවලාද සැලසුම් දියත් කරන්න නියමිතව තිබෙනවා. එහෙනම් අපිට තියෙන මොකක්ද? ඒගොල්ල අපිට රේව සියල්ල සැලසුම් කරමින් තිබෙනවා. හැබැයි අසාර්ථකයි. අපි බලය අත්පත් කර ගැනීම සඳහා අපේ ගමන අපි යමින් තියෙනවා. ඒකේ ප්‍රධානම කොටසක් මොකක්ද? ප්‍රධානම කොටසක් මොකක්ද? මේ කාන්තාවන්ගේ අවදි වීම තමයි අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය කියලා අපි හිතන්නේ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පොඩ්ඩක් පොඩ්ඩක් බය වෙමින් තිබුණා. බය වැඩි වෙන්න පටන් ගත්තා එක දිනයක ඉඳන්. ඒකට පොඩ්ඩක් පොඩ්ඩක් කලබල වෙමින් තිබුණා. දෙසැම්බර් මාසේ 30 වෙනිදා ඉඳන් කලබල වෙන එක වැඩි වුණා. ඒගොල්ල චුට්ටක් චුට්ටක් අපිට බැන බැන හිටියා. දෙසැම්බර් මාසේ 30 වෙනිදා ඉඳන් බණින එක වැඩි වුණා. ඒගොල්ල චුට්ටක් චුට්ටක් කට්ටිය එකට රහස් සාකච්ඡා කරමින් හිටියා. දෙසැම්බර් මාසේ 30 වෙනිදා ඉඳන් එකතු වෙන එක වැඩි වුණා ඒගොල්ලෝ. මොකද හේතුව? දෙසැම්බර් මාසේ 30 වෙනිදා ලංකා ඉතිහාසයේ එතෙක් පළමු වතාවට දැවැන්තම කාන්තා නැගිටීම මාතරදි පෙන්නුවා. ඒගොල්ලෝ වැඩියෙන් කලබල වුණේ මේකට. ඒගොල්ලෝ හිතුවේ මොකද්ද? දේශපාලන කියන්නේ පිරිමින්ගේ වැඩ. නේද? නේද? පිරිමියෝ තමයි රැස්වීම් සූදානම් කරන්නේ. පිරිමි පාර්ශ්වය තමයි කැන්වස් සීයන්නේ. පිරිමි පාර්ශ්වය තමයි සාකච්ඡා ලෑස්ති කරන්නේ. ගැහණු පාර්ශ්වය රැස්වීමක් තිබොත් කුස්සිය කෑව ටිකක් උයනවා. ශාලාවක සම්මන්ත්‍රණයක් තිබොත් බීම අල්ලනවා. එහෙම නැත්නම් ශාලාවක රැස්වීමක් තිබොත් එන අයගේ ඇඩ්‍රස් ලියා ගන්නවා අර ගෑනු ළමයි 3 දෙනෙක් මේසෙ තියලා. ඕක තමයි දේශපාලන පුරපිටියේ කාන්තාවට හිමිතන කියලා ඒගොල්ලෝ හිතුවේ. ඒ විතරක් නෑ, ඒගොල්ලෝ හිතුවා කාන්තාව සක්‍රීයව දේශපාලනට එන්නේ නෑ. දේශපාලන තමන්ගේ භූමිකාවක් ලෙස තේරුම් ගන්නේ නෑ. කාන්තාව හැම වෙලාවෙම පිරිමි පාර්ශ්වයට දේශපාලන දීලා කාන්තාව නිහඬ වෙයිදි. ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවා නිහඬව ඉන්න කාන්තාවට දරුවා පිළිබඳ කැක්කුමක් තියෙනවා, ලෙංගතුකමක් තියෙනවා. දරුවට රස්සාවක් දෙන්නම් කියලා කාන්තාවන්ගේ හදවත දිනා ගන්න පුළුවන් වෙයි. ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හාල් ටිකක් හාල් කිලෝ 20ක් දීලා කාන්තාව එකතු කර ගන්න පුළුවන් වෙයි. ගෙදර තැමෙමින් තියෙනවා නේද? වාලට සෙවිලි කරන්න තහඩු දෙකක් දීලා කාන්තාව දිනා ගන්න පුළුවන් වෙයි. ගැහැණු ළපය ලොකු වෙලා තියෙනවා. විධිමත් වැසිකිළියක් නේ. වැසිකිළි පෝච්චියක් දීලා කාන්තාව දිනා ගන්න පුළුවන් වෙයි. ඒවල හැමදාම හිතුව මොකද්ද? අපේ රටේ ගැහැණුන් පීඩාවට පත් කරලා අසරණභාවයට පත් කරලා ඒ අසරණභාවයෙන් ඒ වෙලාවේ මිදෙන්න මොනවා හරි ටිකක් දීලා හරව ගන්න පුළුවන් වෙයි. හිතුවේ නැද්ද? ඒගොල්ලෝ අපිට ඇහෙනවනේ පාර්ලිමේන්තුවේ කතා වෙනවා. ඔය NPP ඔහොම ගියාට ගෑනු සුටුස් කියනකොට මේ මෙහෙරනවා කිව්වා. හැරෙනවද? හැරෙනවද? නෑ. දැන් රනිල් වික්‍රමසිංහ තව ගණන්ක හදනවා. රනිල් වික්‍රමසිංහ ගණන් හදන අප්‍රේල් මාසෙල කැම්පේන් එක පටන් ගන්න. එකක් අස්වැසුම දීලා, දෙක හාල් කිලෝ 20 දීලා, තුන ඉඩම් වලට ඔප්පු දීලා. එතර ගම්මේ 20 ඉලු. ඒ 20 ඉද? හාල් කිලෝ 20ට? හාල් කිලෝ 20ට? ඈ අපි මේ කාලාන්තරය භුක්ති විඳින ඉඩමට කඩදාසියක් හම්බුණා කියලා? නෑ. ඒගොල්ල මේ ඔක්කොම ගණන් හදන්නේ පැරණි ජනතාව ගැන. ඉස්සර. හැබැයි ඒගොල්ල දන්නේ නැහැ දැන් ඉන්නේ අලුත් ජනතාව කවුද? මේ ජනතාව කවුද?
लोक इतिहास मेतकाली मेतकाली लोक इतिहास मेम सिद्धिमा पिलाने